හරි එතකොට මේ වීඩියෝ දැන් අපි කතා කරන්න යන්නේ අපේ 2022 රිවිෂන් එකේ ෆිසිකල් පන්තිවල ළමයින්ට ඔන්ලයින් පන්තිවල ළමයි මේ වීඩියෝ බලන්න අත්‍යවශ්‍යතාවයක් නෑ අවශ්‍ය නෑ ඇත්තටම ඔයගොල්ලන්ට මේ මාසේ ඉඳලා අපේ පාඩම ඔන්ලයින් එකේදී කරන්නේ ඒක කරන විදිය මේට කලින් වීඩියෝ එකේ දාලා දෙනවා තාපේ සිද්ධාන්තාවරණය කියලා තියෙන්නේ ඒක බැලුවා නම් හරි ඒගොල්ලෝ හරි මේකේදී අපි කතා කරන්නේ අපේ ගාල්ලම්බලංගොඩ මාතර සහ කොළඹ පන්තිවල ළමයින්ට පැහැදිලිද හරි මම මුලින්ම කියන්නම් ගාල්ලේ පන්තිවල ළමයින්ට විස්තරේ යත 15 වෙනිදා වෙසක් පොය දවසේ තමයි වීඩියෝ එක දාන්නේ. එතකොට අපේ ගාල්ලේ පන්ති දිනේ සඳුදානේ. එතකොට 16 සඳුදා කියන්නේ වෙසක් පොයට පස්සේ දවසේ කියන්නේ හෙට දවසේදී පන්ති ඔයගොල්ලන්ට නිවාඩුයි. මොකද මම ඉඳන්නේ අපි පොඩ්ඩක් වෙල වැළුවාම බස් ප්‍රශ්නයක් කියලා ළමයින්ට එන්න මට නම් පන්ති ලැබිත් යන එක ප්‍රශ්නයක් නෑ මට විත්යන්න පුළුවන්. මේ 16 වෙනිදා ඉන්නේ කියලා ප්‍රායෝගික වෙන එකක් නැහැ. හරි ඒක නිසා ඔයගොල්ලෝගේ පන්ති තියෙන්නේ 16 නෙමෙයි ඊට පස්සේ තියෙන්නේ ඔයගොල්ලෝ 23 සහ 30 සුපුරුදු පරිදි උදේ 7 මාරි නම් 5 මාරි නම් පන්තිය දියන. කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. එතන ගාල්ලේ පන්තිය ওই විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ අම්බලංගොඩ පන්තිය ගත්තාම හොඳ. මේ වීඩියෝ එක හැමෝම සම්පූර්ණයෙන්ම බලන්න ඕන. පැහැදිලිද? නැත්නම් වැඩේ කෝල් දෙදී අහන්න වෙනවා කික් කරාට කින් වෙලාවට අහන්න වෙනවා. ඒක හරියට අහගෙන. හරි 23 සහ 30 සඳුදා දිනවලදී ගාල්ලේ කට්ටියට පන්තිය තියෙනවා. පැහැදිලිද? මෙයාද කරන්නේ මොනවද කියන එකත් මම කියන්නේ. පැහැදිලි? හරි. ඊට පස්සේ අම්බලංගොඩ පන්තිය ගත්තාම ඒක තියෙන්නේ දැන් මේ සඳුදා පන්තියනේ අපේ ඊට පස්සේ අපි අඟහරුවාද තියෙන්නේ අම්බලංගොඩ පන්තිය. අම්බලංගොඩ පන්තිය කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට නිවාඩු ලැබෙන්නේ නැහැ. ගීසත් එක නිවාඩුවක් හම්බුණා මේ අදින්නේදී ප්‍රශ්නේ හින්දා. එතකොට අපේ පන්තිය 17 24 31. ඒගොල්ලන්ට දැනට එක දවසක් පන්ති කරලා තියෙනවා. ඉතින් තව දවස් 3ක් ඒගොල්ලන්ට පන්ති තියෙනවා. පැහැදිලි අඟහරුවාද අම්බලංගොඩ පුබුදුවේගේ පන්තිය. ඊට පස්සේ අපිට ගැටලුව තියෙන්නේ මෙන්න මේ කොළඹ පන්තියයි. හරි අපේ කොළඹ පන්ති තියෙන්නේ බ්‍රහස්පතින්දා ඒකේ පොඩි ගැටලුවක් තියෙන මොකද ඒගොල්ලන්ට තාම එක දවසයි පන්ති කරේ අපි ගාල්ලේ තාපේ දවස් දෙකක් කරලා තව දෙකක් කරන්න පුළුවන් අංග මේ අපේ අම්බලංගොඩ පන්ති එක දවසක් අපි පන්ති කරලා තව දවස් තුනක් පන්ති කරන්න පුළුවන් පැහැදිලි අපිට තාපේ පාඩම ආවරණය කරන්න ලොකු ගැටලුවක් නැහැ හැබැයි අපේ ගාල් මේ කොළඹ සහ මාතර බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින ගත්තාම හරි කොළඹ පන්ති අපි දැනට එක දවසයි තිබුණේ හරි ඒකට තව දවස් දෙකයි කරන්න පුළුවන්. ඒකට පන්ති කරන්න පුළුවන් අපිට 19 සහ 26 දවස් වලදී විතරයි. 19යි 26යි ඒකම පන්ති. රොටරියේ පන්ති. ඊට පස්සේ අපි ගත්තාම සිකුරාදා පන්ති අපේ මාතර පන්තියේ වැඩිම හානිය වුණේ මේ අරගල සහ ඇඳිරි නීතිය සහ මේ ප්‍රශ්නත් එක්ක. ඒතර අඟහරුවාදා මේ සිකුරාදා පන්තිය අපිට කරන්න පුළුවන් වුණේ ළමයි මම හිතන්නේ එක දවසක්වත් තව මේ මාසෙට කරේ නැහැ. ඒකට අපි පටන් ගන්නවත් හම්බුනේ නැහැ. අපි තාම පටන් ගන්න දුන්නේ මම හිතන්නේ මේ මාසේ පළවෙනි සිකුරාදාවේ 6 වෙනිදා. 6 වෙනිදා කරන්නුනේ නැහැ පන්ති. හරි ඊට පස්සේ 6 වෙනිදා කරන්න උනේ නැහැ හර්තාල් තිබුණා සිකුරාදා ඊට පස්සේ 13 වෙනිදා කරන්න උනේ නැහැ දිනනීතිය ප්‍රශ්න මට මතක විදිහට තිබුණේ ඉතින් දැන් අපිට 20 සහ 27 කියන දින දෙක විතරයි ඒගොල්ලන්ට තියෙන්නේ 20 සහ 27 විතරයි හරි එතකොට අපි මේ මාසේ ප්ලෑන් එක තිබුණේ ළමයි තාපේ පාඩම සම්පූර්ණයෙන් අවසන් කරගන්න හරි එතකොට අපි තාපේ පාඩම මේ මාසේ කොහොමද අවසන් කරගන්නත් ඕනේ එතකොට දැන් මේ කට්ටියට මේ දවස් දෙකෙන් මේ වැඩේ කරන්න බෑ මේ කට්ටිය ගැන කතා කරමු හරි දවස් දෙකේ මේ වැඩේ කරන්නත් බෑ. හැබැයි නොකරත් බෑ. මොකද හේතුව ඔක්තෝබර් මාසෙ විභාගෙදී අපි ලෑස්ති වෙන්න ඕනේ. ඒතර අපේ සැලැස්ම අනුව මේ මාසෙ, කියන්නේ මැයි මාසෙ තාපේ පාඩම සම්පූර්ණයෙන් අවසන් වෙන්න ඕන වැඩේ හරි සිද්ධාන්තනික අවසන් වෙන්න ඕක. ප්‍රැක්ටිකලි අපි වෙනමනේ කරන්නේ. සිද්ධාන්ත ඔක්කොම අකුරක් නෑ හරි අවසන් වෙලා තියෙන්න ඕන මේ මාසෙ ඇතුළතදී. ඒකනේ අපි කතාන්දරේ. හරි. දැන් අපිට සතුටුදායක ආරංචියක් තියෙනවා අම්බලංගොඩ පන්තියේ විතර. අම්බලංගොඩ පන්තිය ළමයිට කිසි අවුලක් වෙන්නේ නෑ. ඒගොල්ලන්ට දැනට දින දෙකක් අපි තාපේ පාඩම කරලා තියෙනවා. තව දින තුනක් තියෙන ඒගොල්ලන්ට ෆිසිකල් පන්තියෙන් විතර සම්පූර්ණයෙන් තාපේ පාඩම අවසන් කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැත්නම් අම්බලංගොඩ පන්තියේ විතරයි. හරි කිසිම අවුලක් නැහැ මේගොල්ලෝ. හරි මෙතනින් වීඩියෝ බැලුවට ඇතුළත් කොහොමද මේ දවස් වලින් පන්ති තියෙන ඒගොල්ලන්ට ආලෝකේ තාපේ පාඩම සම්පූර්ණයෙන් ෆිසිකල් පන්තියේ ආවරණය කරන්න පුළුවන්. අපි කල් ඇති දවස් පහක් ඔයගොල්ලන්ට තාපේ තෝර කරලා තියෙනවා. අපි තාපේ පටන් ගත්තේ ගිය මාසේ අන්තිම සතියේ. දවස් පහක් තියෙන තුරු අම්බලංගොඩ පන්ති කට්ටිය බය වෙන දෙයක් නැහැ. 17 24 31 අපිට පන්ති කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම වුණොත් මේක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? එච්චරයි වෙන්නේ. ඊට පස්සේ අපේ ගාලේ ළමයින්ට අපි තාම තාපේ කරේ දවස් 2යි. තව 2යි කරන්න ඕනේ. තාපේ දවස් 4යි ඒගොල්ලන්ට සෙට් වෙන්නේ. අම්බලංගොඩට තාපේ 5ක් කරන්න පුළුවන්. ගාල්ලට තාපේ දවස් 4යි සෙට් වෙන්නේ. 16 පුළුවන් වුණා නම් කිසි ගැටලුවක් වෙන අපි මේ ලස්සන ප්ලෑන් කරලා දෙවිලෝ මේ පන්ති එක. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක තමයි බැරි. එතකොට දවස් 4යි. එතකොට අපි බලාපොරොත්තු වෙන මේ දවස් 4න් උපරිම ප්‍රමාණයක් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. මට හිතන විදිහට මේ ළමයින්ට ඝන ප්‍රසාරණය සහ ද්‍රව ප්‍රසාරණය කියන මාතෘකා දෙක ඉතිරි වෙයි.
හරි අපි බලමු ඒක හවස පන්තියකට දාලා ආවරණය කරන්න. එහෙම බැරි වුණොත් අපි මේ පන්ති කාඩ් ලබා ගන්න ළමයින්ගේ කාඩ් එකෙන් අපි ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එකක් කරලා තාපේ බලමු කොහොම හරි මේ මාසෙන් ආවරණය කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි ලබන මාසෙදි ඉතිරි දුවේ රස තියන්න ඕනේ. ඉතිරි දුවේ පටන් ගන්න ඕන ලබන මාසෙ. ඒක නිසා මේ කට්ටියට ලොකු ගැටලුවක් නැහැ. මේ කට්ටියට පොඩි ප්‍රශ්නයක් තියෙන කොටස දෙකක් ආවරණය කරන්න බැරි වෙයි. හැබැයි ලොකු අවුලක් නැහැ. තාපේ බලේ වැදගත්ම කොටස් ටික වාෂ්ප ආර්ද්‍රතාවය, තාප ගති විද්‍යාව, වායුවේ ඔක්කොම උෂ්ණාපමිතිය, ඊට පස්සේ සෙට් එකම සම්මයන සම්මයන ඔක්කොම හොඳම ටික ආවරණය වෙලා තියෙන සාමාන්‍ය ගල් ප්‍රසන්න රූපසාර කියන්නේ ඔය ලේසි කොටස් දෙක. ඒ ටික තමයි ඔන්ලයින් ආවරණය කරගන්න වෙන්නේ. පැහැදිලිද? හරි. දැන් ඒකට ගාල්ලම් බලන් උඩ ළමයින්ට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේක මම හිත. ඒකට විශේෂ වාසියක් දෙනවා නෙමෙයි. ඉතින් මේ පන්ති කරන්න ලැබිච්ච විදිය. හරි අරගල සහ ඔය ප්‍රශ්න රැඳෙන ඉතින් ප්‍රශ්න එක්ක ඉතින් අපිට කරන්න පුළුවන් වෙච්ච විදිය. අලෝ ඉතින් මේගොල්ලෝ වැඩි වාසියක් වෙලා තියෙන ෆිසිකල් වල වැඩි කොටස ආවරණය වෙලා තියෙනවා. එතකොට කොළඹ පන්ති අපි ගත්තොත් හරි කොළඹ පන්තියේදී අපි එක දවසයි පන්ති කරේ මට මතක විදියට පස්වෙනිදා පන්තිය කරා 12 පන්තිය කරන්න උනේ නැහැ. 19 සහ 26 තමයි පන්ති කරන්න තියෙන්නේ. එතකොට කොළඹ පන්තියේදී අපි කරන්න බලාපොරොත්තු වෙනවා 19 වෙනිදාට හරි 26 අපි අයින් කරමු 19 වෙනිදාට පොඩි වැඩක් කරනවා මෙහෙම 19 වෙනිදාට හැමෝම පන්ති එන්න. එදාට පන්ති කාඩ්පත ලබා ගන්න. එතකොට පන්ති කාඩ්පත තියෙන කට්ටියට අපි මෙන්න මෙහෙම වැඩක් කරනවා. ඔයගොල්ලන්ට තාපේ පාඩමේ ෆුල් නිබන්ධනේ ෆුල් ටියුට් එක අපි ලබා දෙනවා. තාපේ පාඩමේ සම්පූර්ණ නිබන්ධනේ අපි දෙනවා. එතකොට ඒක අරගෙන තමන්ට පුළුවන් පන්ති කාඩ් එක ඉදිරිපත් කරලා 19 වෙනිදාට ආයතනයෙන් පන්ති කාඩ් එක ගන්න. හරි? පන්ති කාඩ් එක ඉදිරිපත් කරලා. හරි? තමන්ට පුළුවන් එදාට පාඩම කරන පන්තියේදී හරි? එදාට අපි දැනලා දීපු නිබන්ධනයක් තියෙන කොළඹ පන්ති ළමයින්ට තාපමිතිය සහ සම්මාන නිසංවාන ටියුට් එක ඒක ඉවර කරනවා 19 වෙනිදාට. ඉවර කරලා ඉදිරි ටික ඔන්ලයින් එකෙන් කරගන්න පුළුවන් විදිහට තාපේ පාඩමේ සම්පූර්ණ නිබන්ධනය දෙනවා. එතකොට තාපේ පාඩමම තමන්ට ඔන්ලයින් කරගන්න පුළුවන්. එතකොට ෆිසිකල් පන්තියද කරෙන්නේ තාපමිතිය සම්මායන සමරේ පළවෙනි චූටි ටියුට් එක විතරක් ෆිසිකල් විදිහට ආවරණය වෙනවා. අනිත ඔක්කොම ටික ඔන්ලයින් විදිහට තමයි ආවරණය වෙන්නේ. හරි? පැහැදිලිද? 19 තමයි ඒගොල්ලන්ට පන්ති තියෙන්නේ. පැහැදිලි? 19 ඇවිල්ලා කාඩ් එක ගන්න. එතකොට මේ ටික ආවරණය කරගන්න පුළුවන්. පැහැදිලි ස්ථාපේ පාඩම ආවරණය වෙනවා. එතකොට ඉතින් දවස් දෙකක් ඒවා ඔන්ලයින්. එතකොට දවස් තුනක් දවස් පහක් යනවා තාපේ. හරි. එතකොට දවස් තුනක් ඉදිරියේනේ. ඒ දවස් තුනේ ඒවා ෆිසිකල් මේ ඔන්ලයින් විදියට කරගන්න පුළුවන්. එකක් ෆිසිකල් තුනක් ඔන්ලයින් විදියට යන්න වෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපේ මාතර පන්තිය ළමයි. ඒගොල්ලෝ දැන් වැඩි මාස ආදාරණුනේ. ඒගොල්ලන්ට මේ මාසේ වැඩසටහන් පටන් ගන්නවත් උනේ නැහැ. හරි. ඒගොල්ලන්ට තව තාපේ ටියුට් එකක් දෙන්න උනේ නැහැ. හරි. එතන මාතර පන්තිය ළමයින්ටත් ඔන්ලයින් අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒගොල්ලන්ට අපිට පන්ති කරන්න පුළුවන් 20 සහ 27 සිකුරාදා දිනවල. ඒතර වැඩේ වෙන්නේ මෙහෙමයි. 20 පන්ති එන්න 20 ඇවිල්ලා කාඩ් එක ගන්න කට්ටියට අපි සම්පූර්ණ මේ නිබන්ධනය ලබා දෙනවා. තාපේ නිබන්ධනය ලබා දෙනවා. හරි? එතකොට 20 දවසේ 27 දවසේ උදේ 7 ආරම්භ දවස් පහන පන්ති තියෙනවා. පේපර් ක්ලාස් එකත් එක තියෙනවා. හරි? එතකොට මේ දවස් දෙකේ පන්ති ආවහම තමන්ට ෆුල් නිබන්ධනය. තාපේ ෆුල් ටියුට් එක හම්බෙනවා. ෆුල් නෝට් එක දින ටියුට් එක හම්බෙනවා. හරි? ඒක ගන්න පුළුවන් කාඩ් එක ගන්න කටින් ටියුට් එක දෙනවා. එතකොට එදාට ගන්න බැරි නම් ඒකට පොඩි ඔප්ෂන් එකක් තියෙනවා. 20 සහ 27 දෙකම කාඩ් එක ගන්න පුළුවන්. හරි පොඩි ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් 20 කාඩ් එක ගත්තොත් එදාට මේ නිබන්ධනය ගන්න පුළුවන්. නැත්නම් තව වෙන නිබන්ධනයක් තියෙනවා. ඒක දීලා අපිට එදාට පාඩම් කරගන්න පුළුවන්. හරි? අපි කව කිසි විදිහක අමානුෂික දේවල් අපි පාවිච්චි කරන්නේ නැහැ. ළමයි පැත්තෙන් අපි හැම වෙලේම වැඩ කරන්නේ. හරි? එතන 20 සහ 27 දිනවලදී පන්ති තියෙනවා. ඒ දවස් දෙකේදී තාපමිතිය සන්නයනය සහ සංවහනය ඒගොල්ලොන්ට කොළඹ පන්ති විදිහටම ආවරණය වෙනවා. ඉතිරි කොටස් ටික ඔන්ලයින් විදියට ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒතකොට තාපේ පාඩම මේ මාසෙන් අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔහොමයි. පැහැදිලිද? හරි. අපි බලාපොරොත්තු පස්සේ බලමු අපි විභාගේ කල් යනවාද. ඒවත් එක්ක බලලා අපි තාපේ පාඩම ආයෙත් උනන් පොඩි පේපර් ක්ලාස් එකක් විදියට වගේ ආවරණය කරන්න අපි chance එකක් ගමු පස්සේ. හරි. ඔන්ලයින් වැඩ පිළිවෙල කිසි අවුලක් නැහැ. පේපර් ඔක්කොමත් එක්ක තියෙනවා. හරි. ඒක නිසා දැන් අපිට මේ මාසෙදි මේ වෙච්ච වැඩේ නිසා අපිට චුට්ටක් ඔන්ලයින් එකේ උදව්වක් ගන්න වෙනවා. නැත්නම් මම ප්ලෑන් කරන් හිටියේ මේ පාර ඔන්ලයින් පාවිච්චි කරන්නේ නැතුව ෆිසිකල් ළමයින්ට සම්පූර්ණයෙන් ෆිසිකල්ම පන්ති ටික කරගෙන යන්න. ඉතින් මේ වැඩත් එක්ක සහ ඔක්තෝබර් මාස විභාගයේ තියෙනවා කියන මතයත් එක්ක අපි හිතන්නේ ඇයි කියලා. හැබැයි මේ මතයත් එක්ක අපිට මෙහෙම කරන්න වෙනවා. ඒක නිසා ඔන්ලයින් සහ ෆිසිකල් හයිබ්‍රිඩ් ක්‍රමයකට යන්න වෙනවා. ඉතින් ওই විදිහට තමයි තාපේ පාඩම ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙන්න පන්ති දින අම්බලන්ගොඩ ළමයි ඔන්ලයින් අවශ්‍යතාවයක් නැති වෙයි. ගාලි ළමයින්ට පොඩි කොටස කරෝනේ මේ දවස් දෙකේ 7:30 5:30 පන්ති තියෙනවා. හැමෝටම 7:30 5:30 මේ දවස්වල පන්ති තියෙනවා. හරි? මේක ඉතින් විචි දවසක් නේ. කොළඹ ළමයින්ට 19 තියෙන ඉදාර කාඩ් එක ගන්න නිබන්ධනය ගත්තා. ඉදිරි ටික ඔන්ලයින් කරගත්තා. හරි? මේ දවස්ෙදී සම්මයනේ සංවහනේ ආවරණය වෙනවා. මාතර ළමයින්ට තාපමිතිය සහ සම්මයනේ සංවහනේ මේ දවස් දෙකේ ආවරණය වෙනවා. ඉදිරි ටික ඔන්ලයින්.
තමන් කාඩ් පත ගන්න දවසට තමන් ඔන්ලයින් රෙජිස්ටර් කරලා දෙන්න. පැහැදිලිද? ඒතර වැඩේ පැහැදිලිනේ. හරි ගාලේ ළමයින්ට ඔන්ලයින් කතන්දරේ දැම්ම අදාළ නැහැ. 30 වෙනිදායින් පස්සේ 30 වෙනිදාට තමයි අපි ඒක ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එක කරගන්නේ. හරි? ඒතර කාඩ් එක අරන් තිබ්බනම් හරි. පැහැදිලිද? හරි. ඒතර ඔන්නෝකයි අපේ වැඩ පිළිවෙල වෙන්නේ. මීට අමතරව කාඩ් හරි දැන් මේ දවස්වලදී පන්තියෙන් ගැටලුවක් තියෙනවනම් පන්ති කාඩ් මත ලබාගෙන නැත්තම් තමන්ට පුළුවන් මේ ඔන්ලයින් රෙජිස්ටර් වෙලා මේ ඩියුට් එක දෙන්න ගෙන්නගෙන සාමාන්‍ය ඔන්ලයින් ළමෙක් විදියට තාපේ පාඩම් විතරක් කරගන්න පුළුවන්කම තියෙනවා. කැමති නම් පැහැදිලි ආයතනයට එන්න විදියක් නැත්තම් බස් ප්‍රශ්න තියෙනවා නම් හරි මොකක් හරි දෙයක් නිසා තාපේ පාඩම් විතරක් ඔන්ලයින් ආවරණය කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඊළඟ මාසේ මේ ජූනි මාසේ ඉඳන් ෆිසිකල් පන්ති වලට සහභාගී වෙන්න පුළුවන්. පැහැදිලිද? හරි එතකොට ඔන්නෝගයි කතන්දරේ මේක අපේ නිර්මාණය කරන මමනේ අද මම නිර්මාණය කරන අර්බුදය නෙමෙයි මේක මේ අර්බුදය නිර්මාණය කරන අනේ දින තත්ත්වයක් එක්ක. ඉතින් විසඳුම් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන ඉස්සරහට මේ තත්ත්වය එන එකක් නැහැ කියලා. ඉතින් ලැබිච්ච විදිහට අපි තාපේ පාඩමට චුට්ටක් ඔන්ලයින් සම්බන්ධ කරගන්න වෙනවා මේ දෙගොල්ලන්ට. ඉතින් අපි එහෙම වැඩ ටික කරගෙන යමු. එතකොට ගාල් ළමයින්ට වැඩකක් 16 වෙනිදා පන්ති නැහැ. 23 සහ 30 පන්ති තියෙනවා. 7යි 30 5යි තියෙනවා. අම්බලංගොඩ ළමයින්ට වැඩකක් තෙන්නේ කිසි අවුලක් නැහැ. පන්ති ටික ඔක්කොම තියෙනවා. ෆිසිකල් වලින් වැඩේ කරගන්න පුළුවන්. 10 වෙනිදා පන්ති ලමයින්ට 19 වෙනිදා පන්ති තියෙනවා. කලින් දවසේ කාඩ් ගත්ත කට්ටියට ඉඳලා කාඩ් ගන්න කට්ටියට ඔන්ලයින් රෙජිස්ටර් කරලා දෙනවා. කිසි අවුලක් නැහැ. ඔන්ලයින් එකෙන් තාපේ පාඩම කවර් කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ දහනම විතරයි පන්ති තියෙන්නේ. හරි. සිකුරාදා කට්ටිය අපේ මාතර කට්ටියට විශේෂ සහ 27 දවස් දෙකේදී පන්ති තියෙන සුපුරුදු විදියට එතකොට තාපේ පාඩම මේ භාගයක් විතරයි දවස් දෙකෙන් ආවරණය වෙනවා. ඉතිරි භාගෙ ඔන්ලයින් වි
පාඩම් ටික ආවරණේ වෙන විදිය ගැන පැහැදිලිද හරි එහෙනම් වීඩියෝ එක හොඳට බලලා දේවල් ටික තේරුම් අරගෙන ඉදිරි පන්ති වල සහභාගී වෙන්න පැහැදිලිද හරි මම හිතනවා ආයි ප්‍රශ්න ඇති වෙයි කියලා ඉතින් හැමෝටම අද විසක් දවස් ඉතින් සුබ විසක් උත්සවයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් ඒ වගේම තමන් මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක හැමෝම පරිසම් වෙලා ඉන්න තම තමන්ගේ ආරක්ෂාව ගැනත් හිතන්න හරි විශේෂයෙන් ළමයි ඔය අර්බුද වලට අරගල වලට සහභාගී වෙන එක මම හිතන අවශ්‍ය දෙයක් නෙමෙයි ඉතින් තමන් වැඩ ටික කරගෙන යන්න මොකද ඔයගලට ඔක්තෝබර් මාසෙ විභාගේ තියෙන එක කල් ගියේ නැත්නම් ඒක තමන්ට ලියන්න වෙනවා එදාට ඒ නිසා දැන් වැඩ කරන්න කාලය ලැබිලා තියෙන ඉතින් වැඩ ටික කරගෙන යන්න හරි මම හිතනවා දැනුවත් වීම වුණා ඒක ෆිසිකල් ළමයින්ට අපි කරේ ඒතර බලලා තමන්ට අදාළ දවස් වලදී පන්තියට අනිවාර්යෙන් සහභාගී වෙන්න පන්ති තියෙන හැම දවසකම එන්න බලන්න හරි මොකද තව ඉස්සරහට පන්ති කරන්න පුළුවන් ඉද බැරි වේද කියන එක අපි දන්නේ නැහැ නේ ඒක නිසා පුළුවන් තරම් ෆිසිකල් පන්ති තියෙන දවස් වල ෆිසිකල් පන්ති වලට එන්න පැහැදිලි හරි එනවා මේ දින වීඩියෝ එක නතර කරනවා හරි හැම වෙනම වැඩ කරන්න පාඩම් කරගෙන යන්න පොයි කියලා තමන් ගෙදර ඉඳන් නිවාඩු ගන්නෑ හරි මේ නිවාඩු ලැබුණේ පන්ති එන්න බැරි නිසා ඉතින් නිවාඩු දවස් වලට හොඳට වැඩ ටික කරගෙන යන්න පැහැදිලිද හරි අපි එනං පන්ති වලදී හම්බෙමු